එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායේ අවසන් වාර්තාව එහි සභාපති පූජ්‍ය ඥානසාර හිමියන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දුන් බව ජනාධිපති මාධ්‍යංශය සඳහන් කරනවා. එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායේ වාර්තාව බලකායේ සභාපති රජකීය පණ්ඩිත ආචාර්ය පූජ්‍ය ඥානසාර හිමියන් විසින් අද පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දුන් ලැබින. ශ්‍රී ලංකාව තුළ එක රටක් එක නීතියක් වෙන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් දරන අදහස් සහ මතවාද සැලකිලිට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේණික වූ සංකල්ප රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට 2021 ඔක්තෝබර් 26 සහ 2021 නොවැම්බර් 6 දිනදි අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ජනාධිපති කාර්යසාධක බලකායේ පිහිටු ලැබීය. මහාචාර්ය ශාන්ති නන්දිනි විජේසිංහ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වීරවර්ධනලාගේ සුමේද මංජුල, වෛද්‍ය එන්.ඒ. සුජීව පණ්ඩිරත්න, නීතිඥ ඉරේෂ් සෙනවිරත්න, නීතිඥ ඩප්පි ජේ.එම්.ආර්. සංජය බණ්ඩාර මාරබේ, ආර්.ඒ. එරන්ද කුමාන් රවරත්න, පානි වෑවල, මෞලම් එම්.ඒ.එස්. මොහොමන්, යෝගේශ්වරි පංගු රාජා සහ අයම් පිල්ලේ දයානන්ද රාජා යන මහත් මහත්මයෝ කාර්යසාධක බලකායේ සෙස සාමාජිකයෝ වූහ. ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ත සේනානායක මෙනවිය බලකායේ ලේකම් ලෙස කටයුතු කළ අය. වෘත්තිකයන් රාජ්‍ය නොවන සංවිධාන, ආගම් කණ්ඩායම්, විවිධ ජනකොටස්, විශ්වවිද්‍යාල ප්‍රජාව, නීති ශේෂ්ත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු දිවයින සියලු දෙනාම ආවරණය වන පරිදි 1200කට අධික පිරිසකගේ සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව නිර්දේශ 43ක් සහිත පරිච්ඡේද 8කින් සහ ඇමනුම් කාණ්ඩ 2කින් සමන්විත වාර්තාව සකස් වී තිබේ. මෙම වාර්තාව කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් ලැබින. ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් විජේතුංග, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක මහතුරු මේ අවස්ථාවට එක්ව සිටියහ. දිනපතා පුවත් දැනගන්න අපහායක් වන්න සුබ දවසක්.